ෆ්‍රෙන්ස් අපි බෝඹුරු වැල්ලේ යන ගමන් ඉන්නේ අපි පොඩ්ඩක් නැවතුවා ලස්සන view එකක් දැකලා අපි ඉන්නේ රම්බොඩාරියේ ඈතින් පේනවා කොත්මලේ ඩෑම් එක ඔයගලන්ට පේන ඇති මේ පැත්තෙන් තියෙනවා ඌණැල්ල නම් පෙයිද කියලා ෂුවර් නෑ මේ හරි වෙන්න අපි නුවර එළියට ඇවිල්ලා ඉන්නේ තව ටවුන් එකට පොඩ්ඩ දුරක් තියෙනවා අපි පොඩ්ඩක් නැවතුවා බලන්න තව බොඹුරු ඇල්ලට යන්න අක්කල ගාඩන් එක පාස් කරලා රේන්ද ප්‍රධානියෙන් පල්ලයට හැරලා යන්න ඕනේ කලින් ගිහින් නැහැ එදි හැම රේන්ද පොල්ට ඇවිල්ලා ඉන්නේ මෙතනින් පල්ලෑ ව්‍යාපාරේ තමයි ගිහිල්ලා බොඹුරු ඇල්ලට යන්න ඕනේ මෙතන ඔයාලට හොයාගන්න ලේසි වෙයි ගහලා තියෙන මොනවද කැප්පටි පොළ මාවත කියලා මම පෙයි මෙතන නම් පල්ලෑට යන්න ඕනේ අපි බොඹුරු ඇල්ලට යන පාරේ ඉන්නේ කිලෝමීටර් 790 තියෙනවා මාරම් view එකක් තියෙනවා පාරේ මාරම ලස්සනයි ඇතින් ලස්සන පන්සලක් තියෙනවා බොඹුරු ඇල්ලට යන්න රේන්දපොළ හන්දියෙන් හැරලා ඇවිල්ලා මගට එද්දී තියෙනවා බෝඩ් එකක් ගහලා බොඹුරු ඇල්ලට කියලා ඒ පාර දිගටම direction තියෙනවා එහෙනම් අවුලක් නැහැ අපි හිතනවා අපිට ඉක්මනට යන්න පුළුවන් වෙයි කියලා තව කොහොමත් කිලෝමීටර් එකමාරක් විතර තියෙන්නේ අපි එතෙන්දී හම්බෙමු ෆ්‍රෙන්ඩ්ස් අපි බොඹුරු ඇල්ලට ආවා තත්ත්වේ කනගාටුදායකයි එදා සිද්ධියම තමයි මේ පාරත් යන්න දෙන්නේ සංචාරකයෝ සඳහා වහලා අනේ මන්ද අපි යන්න ට්‍රයි එකක් දෙනවා බලමු මේ පාර නම් වහලා කියලා අපි සැලෙන්නේ නැහැ මේ පාර අපි යනවා අපිට ගයිඩ් කෙනෙක් හම්බුණා ගයිඩ් අපි යන්න යා යා තියෙන බොඹුරු ඇල්ලේ ටිකට් කවුන්ටර් එක මේ සිටුේෂන් එකේ මේක වහලා ටිකට් වල ආවා කඩනම් තිබිලා තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් ගොඩක් ඒත් මේ කොවිඩ් සිටුේෂන් එකේ ඉඳලා කඩවල ඔක්කොම වහලා ඒකක් ඔබොන්න තැනක් නැහැ මේ පාර ගැන කියනවා නම් ටිකක් ගල්බඩ යන පාර වගේ ඒ වගේම view එකක් තමයි ගොඩක් කලාවට තියෙන්නේ පොඩි වැස්සක් ආවා එහෙම හයියෙන් වහින්නේ නැහැ පොඩ්ඩක් පිනිකුඩු වැටෙනවා ඔක්කොමත් නූරේලිය හැටිනේ නූරේලිය එනවා නම් ඉතින් වැස්සට ලෑස්ති වෙලා මෙන්න ඕනේ ගයිඩ් උත්තරනවා ගයිඩ් එක තමයි අපි යන්නේ පාර හොයාගන්න උදව් කරන්න එයා තමයි
අපි ඇල්ල ළඟට ගොඩක් ළඟට ඇවිල්ලා තින්නේ. වහිනවා. ඇල්ල පෙන්නන්න. පාර දිනවා. ඇල්ල ඇදින් පෙන්නන. ගොඩක් තැන් වල මේ පාර වර්ධිනවනේ මෙහෙම. ඊටල් ලකුණු දාලා තිනවා. ඒ බලාගෙන දිගට ගිය දිගටම ගියපම හරි. දැන් දියල්ලට ගොඩක් ළඟයි. ඔයාලා එනවනම් ඔයාලට පාර හොයාගන්න අමාරු නම් කරන්න තියෙන ලේසිම වැඩේ මේ බටර් ලයින් එක දිගේ එන එක. මේ බටර් ලයින් එක කෙලින්ම යන්නේ බොඹුරු වැල්ල ගාවට. අපි දැන් ගොඩක් ළඟට ඇවිල්ලා ඉන්නේ. ෆයිනලි කොහම හරි අපි යල්ල ගාවට ආවා. කිලෝමීටර් එකහමාරක් විතර හයික් කියා කියා මාන්සි එවනාට මාන්සි ඔක්කොම නැති වෙනවා. ඇල්ල දකපුවාම මම දැන් ඇල්ල පේන මානේ ඉන්නේ. ඇල්ලට පෙන්නන්න මං ඇල්ල ෆ්‍රෙන්ස්ොන් ඕකයි ඇල්ලේ තත්ත්වේ. ගස්සින්දා හොඳට වතුර තියෙනවා. එනකොට පොඩ්ඩක් පාර හොයාගන්න මම ආවේ මේ පැත්තෙන්. මේ පැත්තෙන් එද්දී පොඩ්ඩක් එන්න අමාරුයි. මේ රස්තු දවසින්ද වතුර පොඩ්ඩක් වැඩි. නැත්නම් එහා පැත්තෙන් එන්න පාර තියෙනවා. කට්ටිය ඇවිල්ලා ඉන්නවා. උඩ පේනවා ඇති. එහෙන් ඇවිල්ලා එන්න පුළුවන්. ලංකාවේ පල්ලම ඇල්ල විදිහට තමයි ගොඩක් කට්ටිය කියන්නේ. බෝට්වලත් එහෙම තමයි ගහලා තිබ්බේ. මේ ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. බොඹුරු ඇල්ලද පල්ලම ඇල්ල නැත්නම් ගල්බඩ ඇල්ලද කියලා. ගල්බඩ ඇල්ල සාමාන්‍යයෙන් පල්ලයි. හැබැයි වෙනම හැටියෙන් නම් මේක තමයි පල්ල. මේක මීටර් 20ක් වගේ පල්ලයි කියලා කියනවා. ඉස්සත් සාමාන්‍යයෙන් මීටර් 50ක් 60ක් විතර තියෙන්නේ.
්‍රීපල්ට ගිල්ලම යන්න තම ලව ්‍රීපල් ඇමිලාවක්න දැනුත් කොහොමත් පෙදර ඇදි අටවත්වෙයි පාර කන්දුරන්නේ අපි හනම් ඊළඟ ලෝකෙන් හම්බම පුුට්පායකරුන්.